අහිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරු ඉන්නට හැකි නම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවි. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතෙන් සිට. ඉඟුරු කෑල්ලකුත් දාලම හැඳුවා. සාගර ප්ලේන්ටේ නුගුරබ්බි චන්නදස බැලුවේ. ඒකනම් මරු ප්ලේන්ටිය. උඹ කොහොම පදම ගන්නවද දන්නේ? චන්න සිනාසුනේ. කොල්ලාට ඒ වචන ටික ඇතිය. මචං, සාගර කතා කළේ තවත් ඒ ගුරබ්බිය. චන්න උඩ ලං විය. දැන් අපි වෙඩින් එක ගන්නවනේ. ඕ මචං, ෆුල් ආතල් එකක් දාන්න ඉන්නේ එදාට. බෑ මලා, ඒ ඇයි? ඔබ තමයි මගේ බෙස්මන්. නෑ, චන්න කට ලොක කර ඇසුවේ. ඔව් මාරයිනි මචං, අපි ලස්සන කිට් එකක් මහමු. කියලා වැඩක් නෑ. කවුද දන්නේ දෙවෙනි මනමාලි? චූටි මැනිකලාගේ නෑදෑ වෙන ළමයෙක්. මාව තෝරගත්තට උඹට පින්. ඔය ඉතින් ඒක පිනක් කිය බං. සාගර චන්නගේ උරතලයට සුරත තබා පිරිමැත්තේ. හැමදාම මා එක්ක ඉඳපන්. පිස්සුනේ මචං, මම කොහෙ යන්නද? චූටි මැනික වගේ තමයි. මා තුමේ පස්සෙන්ම එනවා. සාගර අන්ධකාරයේම සිනාසුනේ. එදායින් පස්සේ මගේ ජීවිතේ ප්‍රශ්න ඉවරයි මචං. ඊට පස්සේ උඹට ප්‍රශ්නයක් කියන නාමයක් ඉන්න එපා. ආදරේ තියෙනවනේ මචං. ජීවිතේ ප්‍රශ්නාවත් බය නෑ. චන්න හිස වෙනුවේ ඒ කතාව ඇත්ත නිසාය. දිල්හරාවේ අම්මාත් එක්කමය. දෙන්නා මෙද්දි සුජාතාට සැකසිතුනි. මොකටද දන්නේ අම්මයි පුතයි එන්නේ? සුජාතා කිල්ලට කිව්වේ සතුටකින් නොවේ. බලමු අම්මේ. සුජාතා දිල්හාරගේ මවස් සමග සිනාසුනේ අයිතක් නැතුවය. දුවත් දැන් මෙහෙ නේද? ඔව්වක්කේ, කෙල්ල ගෙදරාවනේ. සුජාතා බය නැතුව කීවාය. ගිය සතේ නඩෝකුත් තිබ්බලු නේද? ඔව්, අක්කට ජයන්ත කිව්වේ නැද්ද? අපි දැන් නෑදෑයෝ නෙමෙයිනේ. ඒත් හිතේ කැක්කුමට අපි බලල යන්න ආවේ. මොනවද මේ වෙන්නේ සුජාතා? සුජාතාට බැලුනේ කිල්ල දෙසේ. එහෙමම කියලා ප්‍රශ්නයක් නෑ අක්කේ. පොඩි පොඩි ප්‍රශ්න වගේක් ආවා. කෙල්ලත් කැමති නෑ ඉන්න. ජයන්තත් කිව්වා පස්සේ. උනේ ඒක නෙමෙයිනි සුජාතා. ඇත්තද මල්ලිට ලොකු ප්‍රශ්නයක් ආවා කියන්නේ? රස්සාවල් කරනකොට ප්‍රශ්න එනවනේ ඉතින්. දැන් ඒක හරියක්කේ. චූටි දුවත් කරන්නේ අපේ පරම්පරාවට ගැළපෙන වැඩ නෙමේ. මට දිල්හර ඇවිත් කිව්වා. ඒත් මං විශ්වාස කළේ නෑ. ඒත් මං ඊයේ ඇස් දෙකටම දැක්කා. සපුගේ පපුව තරහෙන් පුපුරන්නට විය. මොකක්ද අක්කේ? මෙයාගේ නරක සම්බන්ධයක් තියෙනවලු නේද අර ෆාම් එකේ වැඩ කරපු කොල්ල එක්ක? සුජාතා ලස්සන්ට සිනාසුනාය. ඒක නරක සම්බන්ධයක් නෙමෙයි අක්කේ. මායි ජයන්තයි දෙන්නම දැනුවත්ව තියෙන සම්බන්ධයක්. ඇයි මල්ලිට කෙල්ලව දෙන්න වෙන කෙනෙකු නැද්ද? මං හිතන්නේ ඒ පුතා තරම් කොල්ලෙක් ඉන්නවයි කියලා. නඩුව ඉවර වුණ ගමන් දෙන්න බඳිනවා. සුජාතා හරි සතුටකින් කීවාය. දිල්හරගේ අම්මාගේ මොහොන ඇඹරී යනව සපු බලාගෙනය. අන්තිමට ඉතින් හිඟන්නේ ගියන්ගේ එල්ලෙන්නේ තමා උනේ. සුජාතා දිල්හරටත් අකමැති උනේ ඔයි ටික කරගන්නනේ. දයාසිරි මහතා කාමරෙන් ආවේ මේ කතාව අසාගෙන ඉන්නට බැරිකමට. කවුද කියන්නේ ඒක හිඟන්නේ කියලා? ෆාම් එකේ පට්ටියේ වැඩ කරපු එක
හිඟන්නේ නෙමේද තාත්තේ? රංජනී අසද්දි දෑසිරි මහතා සිනාසුනේය. කෙල්ල දත්මිටි කද්දි සුජාතා ඇව අතින් තද කරගත්තාය. කොල්ල අපි ඔක්කොටම වඩා හොඳ තැනක ඉන්නේ. වාහන දෙකක් දාලා වැඩ. ළඟදි ඉඩමකුත් ගන්නවා. සපූට සීයාගෙන ඇතිවේ පුදුමාකාර ආදරයකි. එහෙම ධෛර්යවන්ත කොල්ලෙක් මේ පවුලට සම්බන්ධ වෙන එකත් වාසනාවක්. අපි හම්බ කරපුවා කන දරුවෝ නෙමේ අපිට ඕන. උපයලා අපිට කන්න දෙන දරුවෝ. ඒක එහෙම කොල්ලෙක්. කවදාහරි කෙල්ලව ජයන්තේ සුජාතායි තිබ්බටත් වඩා සැපට තියයි. දයාසිරි මහතා එහෙමම කීවේය. නඩුව ඉවර වෙච්ච ගමන් වෙඩින් එක ගන්නවා. අක්කලාට කියන්න එන්නම්. අපි ඉතන් ඉන්නේ මගුල ලොකුවටම ගන්න. සුජාතා කිව්වේ අම්මන් නිලාගේ පපුව රත්වන්නටමය. හොඳයි හොඳයි අපි යන් පුතා. රංජනී ගියේ යන්නන් කියන්නේවත් නැතුවය. දුව කේන්ති නොගත් එක හොඳයි. රංජනී දිල්ලහරත් ගිය පසු දයාසිරි මහතා කීවේ කෙල්ලගේ ජීවිතේට අද නරකක් වෙලා තිබ්බනම් තාත්තේ. සුජාතා සපෝගි හිසතගා කීවාය. අද අපි මෙහෙම ආඩම්බරෙන් කතා කරන්නේ කොල්ල නිසා. සුජාතා හිස වෙනුවාය. සපෝද මුළු හදවතින්ම ඒ කතාව අනුමත කළාය. ඔයා වගේ කොල්ලෙක් ලබන කෙල්ලට ජීවිතේ කවදාවත් නින්දාවක් විඳින්න වෙන්නේ නැහැ. ඇයි සිතුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.